මෙරට කුකුළු කර්මාන්තයේ ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කර්මාන්තයේ නියුතුවන් සූදානම් වන බව වාර්තා වනවා. ඒ සඳහා ගොවිපළවල සිටින සතුන් මාසිකව ක්‍රමානුකූලව වැඩි කරන අතර නව තාක්ෂණය යොදා ගනිමින් කුකුළු පැටවුන් බෝ කිරීම මෙන්ම බිත්තර රැකීම සඳහා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරන බවයි ඔවුන් පවසන්නේ. එසේම මේ වන විට ඇති ගොවිපළ සියල්ලෙහිම සිටින කුකුළු පැටවුන් ප්‍රමාණය 34,20,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම කර්මාන්තකරුවන් පවසනවා. දේශීය කුකුළු මස් හා බිත්තර ඇතුළු ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින අතර වාර්ෂිකව රටට ඩොලර් බිලියන 3.5ක ආදායමක් ලබා දිය හැකි බවයි දේශීය කුකුළු කර්මාන්තකරුවන් පවසන්නේ. එම නිසා මෙම කර්මාන්තය රැක ගැනීම වෙනුවෙන් රජය සහාය ලබා දිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙහිදී අදහස් දක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසුවේ කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය මත 2020 වන විට සම්පෝෂිතව තිබූ කුකුළු මස් හා බිත්තර කර්මාන්තයේ පසුබෑමක් ඇති වූ බවයි. නමුත් මේ වන විට එම කර්මාන්තයේ විශාල සංවර්ධනයක් පවතින නිසා එමගින් නැවතත් සම්පෝෂිත විය හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ. ඒ සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන පුද්ගලික අංශයට රජයේ කෘතඥතාවය පළ කරන අතර ඊට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසුවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.